අපි හිතනවා මේක අලුත් පරම්පරාවකට බාර දෙන්න ඕන කියලා. මේ මාලිමාව ගොඩනැගීමෙන් ඒ අවස්ථාවත් අපිට ලැබිලා තියෙනවා. තව මාස 2යි 3යි අනෙකුත් සියලු කටයුතු වලට ප්‍රමුඛතාවයක් දෙමු. මේ දුෂ්ට පාලනය පෙරලලා පීඩිතයින්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ පාලනයක් මේ රටේ ස්ථාපිත කරන්න අපි විශ්වාස කරමු. ඒ පාලනය තුළින් අපේ වෘත්තීය ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන් කියලා. ඔහොට්ටුව කියන එක ගන්න එක ලකුණක් විතරයි. ඒ ඇයි ඕනනේ තමන්ගේ තැන රැකගන්න තමන්ගේ පාටු අරමුණු වෙනුවෙන් ඊළඟ රණ වික්‍රමසිංහ ගාවට ගිහිල්ලා ඉවරයි. එනිසා අනිත් පැත්තේ ඔහොට්ටුව ඒකට දුමුණාව තියෙන තමන්ගේ පක්ෂය ආරක්ෂා කරගන්න හෙට දවසේ රණ වික්‍රමට සහයෝගය දුන්නොත් නාමල් දේවිඩත් සිද්ධ වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ ගන්න. එනිසා මේ පක්ෂ දෙකට කැඩලා වෙන්දලා ඉවරයි. එකම නායකත්වයේ තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. දැන් අපි මේ හදන්න යන්නේ අර ඉතිහාසය වගේ මාණ්ඩුවක් නෙවෙයි. DS නායක මහත්තයාගේ ආණ්ඩුවේ ඉඳන් දැන් ගෝඨාභිගේ ආණ්ඩුව දක්වා අපි ආණ්ඩුවේ හැදුවා. ඉතින් දැන් මේසරෙත් හදන්න යන්නේ මේ අනුර කුමාර සෝදරගේ ආණ්ඩුවක් නෙවෙයි. මහජනතාවගේ ආණ්ඩුවක් හදන්න යන්නේ. මොකද එක එක්කෙනාට ආණ්ඩුව හදලා ජනතාවට සුගතියක් උනේ නැහැ. ජනාධිපතිතුමා කිසිම කෙනෙක්ට විවේචනය කරන්න යන්නේ නැහැ. මේ අවස්ථාවේ තමන්ගේ වටිනා ඡන්දේ කොහොමද මේ පාවිච්චි කරන්නේ? මේ ඇයට මේ බොරු කී කියන ඇයට ඡන්දේ දෙනවද? එහෙම නැත්නම් වගකීමක් දන්නේ නැති අයට මේක දීලා අපි තව සැරයක් අපි අනා ගන්න ඕනේ නැහැ. දැන් අවුරුද්දයක් අපිට හොඳ සහන කාලයක් අපිට ලබා දුන්නා. ඉස්සරහට කරගෙන යන්න පුණං විතර එතුමා රට ගෙනලා තිනවා. එතුමා ස්වාධීන ඉදිරිපත් වෙන්නේ.